බොහොම ස්තුතියි අර අවාසනාවන්ත කාන්තාව දැක ගන්න ඉඳ සැලසුවට මම කරුණු සාකච්ඡා කරලා බලලා මගේ ක්ලයන්ට් කියන්නම් ඊළඟට ගන්න ඕන පියවර සම්බන්ධයෙන් මේ එතකොට මේ පිළිබඳව මොකක් හරි පියවරක් ගන්නවද නෑ නෑ මං හිතන්නේ අවශ්‍ය වෙයි කියලා ඉතාමත්ම විශ්වාසයි කාන්තාව මානසික ආබාධයකින් පෙළෙන බවට මම මගේ ක්ලයන්ට් උපදෙස් දෙන්නම් මෙන් ඉදිරියට ඒක ගැන හිතන්න අවශ්‍ය නැහැ කියලා බොහොම ස්තුතියි බොහොමත්ම ස්තුතියි අපි එන්න වෝල්ට හිතුවද ඊළඟට අපි කන්නේ මොන වගේ පියවරක්ද කියලා වෝල්ට වෝල්ට අපි මොනවද කරන්නේ මුලේ හරිට නිකන් නූල් බෝලයක් වගේ පැටලිලා සම්පූර්ණයෙන්ම පැටලිලා දවස් තුනකට කලින් මං ලෝරගේ සොහොන් ගලබදාගෙන හිටියා මීරියන් කියනවා ලොරා ජීවිතු මතර ඉන්නවා කියලා. මානසික වාට්ටුවක හිරකාරියක් කියලා. මීරියන්. තුන් වතාවක් මැරිලා ඉපදිච්ච මිනිහෙක්. ලොරාව තනි කරලා සුදු ලන්ද වලව්වේ පිටත් වෙච්ච දවස. පළවෙනි වතාව. ලෝර පර්සිව කසාද බැන්ත දවස දෙවනි වතාව පර්සි අතින් ලෝර මැරුණයි කියලා අහපු දවස තුන්වෙනි වතාව මගිත ඒ වගේ දෙයක් ආයම තත්ත්වෙ දෙන්න මට ශක්තියක් නෑ මේරියන් මං හිතන්නේ හිත සංස ගන්න මම වාගත්ත දෙයක් නෙවෙයි නේද? ඉගෙන සැකයක් හිතන්න එපා වෝල්ට. ඒ වගේම ලෝරා මට අක්කේ කියලා කතා කරා. මං ලෝරාව ට්‍රෝල් කරගත්තා. ලෝරා පුංචි ළමෙක් වගේ මගේ පපුවට තුරුලලා හිටියා වෝල්ට. දහසක් මල් පිපෙන වගේ ආයමත් කවදාවත් කිසිම කෙනෙකුට ලෝරගේ රෝම කෝපයක්වත් හොල්ලන්න ඉඩ දෙන්නේ නැහැ මං නෑ මීරියල් අපියම ඇත්ත පොලිසිය මොන විදිහට කටයුතු කරයිද කියලා අපි දන්නේ නැහැ නේද? නීතියෙන් උනත් වාසිය ඒගොල්ලන්ට. ලෝර මැරුණයි කියලා ඔප්පු කරන්න ඒගොල්ලන්ට මරණ සහතිකයක් තියෙනවා. ඈන් තදබල මානසික පීඩාවකින් පෙළෙනවා කියලා ඔප්පු කරන්න වෛද්‍ය සහතිකයක් තියෙනවා. ඉතින් අපි දෙන්න මේ කියන දෙයක් පොලිසිය විශ්වාස කරයිද? එහෙමනම් මිස්ටර් විල්සන්ට කිව්වොත්
එයා හැම දෙයක්ම බුද්ධිමත්ව බලන කෙනෙක්. ඒ වගේම අපිට හිතවත් කෙනෙක්. Mr. Wilson. Marian Mr. Wilson ට උනත් කටයුතු කරන්න වෙන්නේ නීතිය පැත්තෙන්නේ. නමුත් මේ වගේ කටයුත්තකට නීතිය ඉක්මන් මදි. අපි හතුරු ඊට වඩා ඉක්මන්. කුමක් තිරසන්නු මේරියන්. උන් සමහර විට ලෝරාව විකෘති කරලා අඳුර ගන්න බැරි විදිහට කියාවි ඈන් තදබල මානසික පීඩාවකින් පෙළෙන නිසා මේ විදිහ දෙයක් කරගත්තයි කියලා. වෝල්ට. වෝල්ට මාව බය කරනවා. මං ඔයාව බය කරන්න හදනව නෙමෙයි. නමුත් මේ වගේ දේක බැරෑරුම්කම අවදානම අපි තේරුම් ගන්නවා. හරි. එහෙනම් කියන්න අපි මොකද්ද කරන්න කියලා? කරන්නේ මොකද්ද කියලා මන් දන්නේ නැහැ. නමුත් මං එක දෙයක් දන්නවා. එක දෙයක්. අපිට යම් කිසි උපදෙසක් ගන්න පුළුවන් මිනිහෙක් ඉන්නවා. අපි ඉස්සෙල්ලම යමු අපේ ගෙදර. උත්තර දෙන්න බැරි ප්‍රශ්නයකට විසඳුමක් හොයන්නයි මම මේ හදන්නේ. මේ එකට තමයි මේ පැස්කා ඉන්නේ. වෝල්ට මොකටද ඌවා ගැන හිතලා නිකන් ඔළුව අවුල් කරගන්නේ? ඒ නිසා නේද මම මේ පැස්කාව හොයාගෙන ආවේ. මට විනාඩි දෙක තුනකින් විසඳුමක් දෙන්න. කියන්න බලන්න. නෑ. අපි ගෙදරට ගිහලා තේ කප්පිල ගන්න. නෑ ඒත් දැන් තේ බොන වෙලාවක් නෙවෙයිනේ. වෝල්ට දවල්ට කාලා දෙන්න. තේ බොන්නවත් කන්නවත් වෙලාවක් නෙවෙයි මේක. පුළුවන් තරම් ඉක්මනින් මගේ ප්‍රශ්නට විසඳුමක් දෙන්න පැස්කා. අද වෝල්ටට මොකද මේ වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මේකයි. පුද්ගලික මානසික වාට්ටුවක හිර කරගෙන ඉන්න කාන්තාවක් හොර රහසේ පැහැරගෙන ඉන්න උන. අපූර්වයි. අරිම අපූර්වයි. වෝල්ටත් ගේනකොට ගේන්නේ අපූර්ව ප්‍රශ්නනේ. පැස්කා. ප්‍රශ්නේ හගේ කර කර ඉඳීමෙන් මට වැඩක් වෙන්නේ නැහැ. මට ඕනේ විසඳුමක්. හරි හරි හරි. එමුනාට ඉතින් මේ වගේ දෙයකට අපූර්ව වෙන කියා කොහමද? හරියට අරාබිනිසුල්ලාහසේ කතාවක් වගේ. ඇලඩින් අස්සියාගේ පිටේ ගිහිල්ලා ගල් ගුහාවේ හිර කරගෙන ඉන්න ලාස්සන කුමාරිකාව මකරුන් දෙන්නෙකුත් වට කරගෙන ඉඳි බේරගෙන අරන් එන්න. එච්චර දුරයි මොකටද? රාම කුමාරයා රාවණාවගෙන් සීතාව බේරගෙන එනවා වගේ. එතන මම තමයි හනුමන් වගේ උදව් වෙන්නේ. ඈ? පැස්කා මේක විහිළු කරන වෙලාවක් නෙමෙයි පැස්කා. විහිළු කරන්න වෙලාවක් තියෙනවා. ගත වෙන හැම තප්පරයක් ඇතුළෙම අර කෙල්ලගේ ජීවිතේ අනතුරට ලං වෙනවා. හරි හරි හරි. කලබල වෙන්න එපා කලබල වෙන්න එපා. තොරතුරු විසඳන්න තොරතුරු අවශ්‍ය. දැන් කවුද මේ කාන්තාව කියලාවත් කිව්වේ නැහනේ. දැන් ওই ගල් ගුහාවේ හිර කරගෙන ඉන්න ලාස්තර කුමාරිකාවට නමක් නැද්ද? තියෙනවා. නම ලෝරා.